ආරම්භ යාඥාව අහෝ මාගේ අමුත්ත බරෝ ජේසුනි මාගේ එකම ප්‍රේමේනි අපගේ පාපෝලින් සහ නොසලකීම් වලින්ද ඔබගේ ශ්‍රී හෘදයට දෙන්නා වූ දුක් කනගාටු වලින් පිරී සුසුම්ලමින් මා සමග දුක් ශෝක වීමට යමෙකු බලා සිටියෙමි එහෙත් කිසිවෙක් නොසිටියේය මා සනසන්නෙකු සෙව්වමි නමුත් කිසිවෙක් සම්බ නොනේයයි ඔබ වහන්සේ වදාළසේක් වේද ඔබගේ මේ කන්නලව්ව අසා මාගේ හෘදයේ ශෝකයෙන් දැල්වී මාගේ ප්‍රේමෙන් සප්ප්‍රසාදේහි රැදාවල් දෙක්හිම වැඩ සිටින්නා වූ ඔබ වහන්සේගේ දයාබර දිව්‍ය හෘදයට සැනසීම දෙන්නට ආසාවෙමි අනේ මාගේ දුක් බරිත ජේසුනි ඔබගේ මේ දුක් ශෝකයට හේතුව මාගේ ගණන් නැති පව්වන්නේ වේද නමුත් මාගේ පෙම්බර ජේසුනි මාගේ පාපවලට කෝප නොවි ඔබ මා උදෙසා වින්දා වූ දුක් ප්‍රාප්තිය සිහි කර දයාවන්ත පියාණෝ ඔහුගේ නාස්තිකාර පුත්‍රයා බාරගත්තාක් මෙන් මා වෙත කරුණා බැල්මලා වදාළ මැනව පාපිෂ්ඨ මරිය මග්දලේනා කෙරෙහි කරුණාවෙන් බලා නුඹේ පව නුඹට ඉක්ෂමා වූවායයි වදාළාක් මෙන් මාගේ පාපවලුත් මට ක්ෂමා වූ මැනව අනේ මාගේ පෙම්බර ජේසුනි ඔබගේ දිව්‍ය හෘදේ ප්‍රේම දුවණිය වන මාර්ගරීතා මරියතුමියට මාගේ හෘදයේ සැනසිලි දායක බිලිපඳුරක් සොයන්නෙමි මම නුඹ තෝරා ගත්තෙමි වදාලාක් මෙන් අසරණ පව්කාරූ මාත් ඔබ වහන්සේට සැනසීමක් කොට ඔබ දිව්‍ය හෘදයට බාරගත මැනව එලෙස ජීවිතේ පසුකිරීමට මට වරප්‍රසාද දුන මැනව ඔබගේ දිව්‍ය ප්‍රේමයෙන් මාගේ හෘදය දැල්වුව මැනව ජේසුමන්ගේ මధుර වූ හෘදේනී මාගේ ප්‍රේමය වුව මැනව මාගේ පෙම්බර ජේසුනි මාගේ පාපවලට මනස්තාප වී ඔබ කෙරෙහි ප්‍රේමයෙන් දැල්වී ඔබගේ ආදරණීය දුවණියගෙන් ඉල්ලූ ප්‍රකාර ඔබ මල්වේනේදී වින්දා වූ කටුර දුග්ගා විනාවලට පංගුකාරයෙක් වීමටද ඔබට සැනසීම දීමටද මමත් මේ පැයේදී ඔබ සමග මල්වේනේදී ඔබ කළා වූ යාඥාවට සහ වින්දා වූ දුකටද එකඟ වීමට මට වරම් දුන මැනව මා බාරගත මැනව මට ආශිර්වාද කළ මැනව අහෝ වික්ෂෝප මෑණියනි ඔබ ප්‍රිය පුත්‍ර වූ ජේසුස් ස්වාමී දරුවෝ මල්වේනේදී තනිව මරණය දක්වා දුකින් සිටින විට උන්වහන්සේට සැනසිලි වචනයක්වත් කියන්නට නොහැකිව ඔබ වින්දා වූ දුක් සාගරයේ සිහි කර මේ පැයේදී මාගේ හෘදය ඔබගේ වික්ෂෝප හෘදයට එකඟ කර ඔබ සමග අඬා වැළපී ඔබගේ ප්‍රේමයට මාගේ ප්‍රේමයේ එකඟ කර උන්වහන්සේට සැනසීම දෙන්නට මට පිහිටුව මැනව දයාධික මනස්ථාපය මාව මවා රක්ෂා කරන්නා වූ
මාගේ ඒකාන්ත ප්‍රක්ෂ ප්‍රේම වූ දෙවි ස්වාමිනී, ඔබගේ අනන්ත දයාවපත්කම් මම නොබලා ඔබට ආදර කළ නිසා බොහෝසේ වික්ෂෝප වෙමි. මින්මතු පව නොකරන සැටියට ඔබ වහන්සේගේ පිහිටෙන් සාතික වෙමි. මම කළ සියලු පාපවල් සමා වෙනවා සුදේ. ඔබගේ අනන්ත දයාබල කමුන් ක්‍රිස්තු ස්වාමී දරුවන්ගේ අප්‍රමාණ පින් හේතුවත් බලා මාගේ සියලු පව් ක්ෂමා වෙතෙයි කියා අදහා ගනිමි. ආමෙන්. ක්ෂමාව මැනව ස්වාමිනී, ඔබගේ ජනයාට ක්ෂමාව මැනව. සදාකාලයටම අප කෙරෙහි කෝප නොවෙනවා සුදේ. මා මැරෙන තරම් මාගේ ආත්මය සෝකයෙන් පීඩිත වන්නේය. අහෝ පෙම්බර ජේසුනි, ඔබ අප කෙරෙහි තිබෙන මහත් ප්‍රේමය නිසා අප සමග ලෝකාන්තමේ දක්වා වාසය කරන පිණිසද අපාත්මික භෝජනය කොටද අප හෘද ඔබ ප්‍රේමයෙන් දල්වන පිණිසද ශුද්ධ වූ සත්ප්‍රසාද වහන්සේ ස්ථාපිත කළසේක. ඉන් පසුවම රාත්‍රියේදීම
අප පාපයෙන් සහ යක්ෂයාගේ වහල් කමින් ගලවා ගන්නා පිණිස මල්ලුවිනට වැඩම කොට මුහුණින් වැටි ඔබවම බිලි පඳුරක් කොට ඔප්පු දුන්සේක. අහෝ මාගේ ආත්මයනි, පාපේ ද්‍රෝහිකම මෙයින් තේරුම් ගන්නට පුළුවන්. ජේසුස් ස්වාමි දරුවෝ අපගේ සියලු පාපවලට වන්දි ගෙවීම පිණිස සියල්ලම උන්වහන්සේ පිටම පවරාගත්සේක. එකල්හි පාපවල පිළිකුල්කම් සහ අපිරිසිදුකම් වලින් අශික්ෂිත කුෂ්ඨ රෝගයකින් වැසී සිටින දේවද්‍රෝහියෙක් මෙන් භයානක දුක් කනගාටුවලට පත් වූසේක. එකල්හි දැරිය නොහැකි දුක්ෂෝකයෙන් උන්වහන්සේ මූණින් පැටි මා මැරෙන තරම් මාගේ ආත්මය ශෝකයෙන් පීඩිත වන්නේ යැයි වදාරනසේක. එය උසුලා ගන්නට බැරිවාක් මෙන් උන්වහන්සේගේ දාඩිය පොළොවෙහි ලේ බින්දු මෙන් ගලා ගියේය. ජේසුස් ස්වාමි දරුවෝ මේ වින්දා වූ දුක් ගැන ශුද්ධ වූ මාර්ගරීතා මරියතුමියට මෙසේ වදාළසේක. පාපේ ද්‍රෝහිකම සහ පිළිකුල්කමද මනුෂ්‍යා නුදන්නා බැවින් මම මල්ලුවෙනේදී වින්දා වූ දුක ඔහුට තේරුම් ගන්නට බැරි විය. එපමණක් නොව මෙපමණ කටුර වූ දුක්ගා විනා වින්දායින් පසුත් සදාකාලික නරකාදයට යන්නා වූ මනුෂ්‍ය රාශිය සිහිකර තවත් දුක්ෂෝකයට පත් වී වඩ වඩා යාඥා කළසේක. අනේ සර්වදාබර වූ ජේසුනි, අප පාපවල් ඔබ පිට පවරාගෙන ඊට වන්දි ගෙවීමට කුරුසේ එල්ලී සිටිද්දී ඔබ පියාණන්ගේ රෞද්‍ර බැල්ම ඉවසන්නට බැරිව මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මන්දැයි කියා මොර ගැසුවෙහි නම් පාපෙහි ගිලී මරණාසන්නව සිටින්නන්ත එය කොපමණ භයංකර වේද. ජේසුස් ස්වාමි දරුවන්ගේ මරණාසන්නව සිටි හෘදේනි, මරණාසන්නව සිටින්නන්ට කරුණා කරනව. අහෝ මාගේ ආත්මයනි, මා කෙරෙහි මෙපමණ ප්‍රේමය පෙන්වන්නා වූ දෙවියන් වහන්සේට විරුද්ධව කෙසේ පව් කෙලෙම්ද? නීච ලෙස සහ නැවත නැවතත් කොපමණ වාරයක් පව් කෙලෙම්ද? අනේ ජේසුනි, මට ක්ෂමා උවමැනව. ඔබ වහන්සේගේ පිහිටෙන් මින්මතු පාපයක් නොකරන්නට පොරොන්දු වෙමි. වික්ෂූප මාතාවෙනි, මාගේ පෙම්බර මෑණියනි, මට පිහිට උවමැනව. Yeah.
දෙවෙනි පැය කාල පියාණනි මේ දුක් පාත්‍රය මාගෙන් අහක් විය හැකිනම් එසේ වේවා. නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ අභිප්‍රාය සිදු වේවා. අනේ පෙම්බර ජේසුනි, මිනිසයාගේ උඩගුවෙන් සහ අකීකරුකමින් පාපී පැමිණුණු බැවින් ඔබගේ බැගෑපත් කීකරුකමින් ඊට වන්දි ගෙවීමට සහ එයින් අප මුදා ගන්නටද කරුණා අභිප්‍රාය කළ සේක්වේද. ඔබගේ ශ්‍රී ශරීරෙන් ලේ තහඩිය වැගිරි ඔබගේ හෘදයේ දුකින් පොඩි වී වෙවුලමින් බියපත් වී මාගේ ආත්මය මැරෙන තරම් ශෝකයෙන් පීඩිත වී පියාණනි මේ දුක් පාත්‍රය මාගෙන් අහක් විය හැකිනම් එසේ වේවායි වදාළ සේක්වේද. ඔබගේ මනුෂ්‍ය ස්වභාවයට බහානික කටුර දුක් වේදනා පමනවා ගනිමින් ඔබ බැගෑපත් ලෙස සෂ්ඨාංගයෙන් වැඳ වැටී සිටින විට මේ දුක් පාත්‍රය සතුටින් වැළඳගත් සේක්වේද. අහෝ මාගේ ආත්මීනි, අපි සියලු දුක් කනගාටුවලදී ජේසුස් ස්වාමී දරුවෝ අප කෙරෙහි පෙන්වන්නා වූ ප්‍රේමය බලා මෙපමණ අපට ප්‍රේම ඇත්තා වූ දෙවියෝ අපි යම් යහපතකට හැර අයහපතක් හෝ යම් දුකක් හෝ අපට පැමිණෙන්නට ඉඩ නැරින බව විශ්වාස කරමු. ජේසුස් ස්වාමී දරුවෝ අප උදෙසා වින්දා වූ දුක් සිහි කර අපේ වේදනා උන්වහන්සේගේ දුක් ප්‍රාප්තියට එකතු කරමු. උන්වහන්සේ මල් වෙනේදී යාඥා කළාක් මෙන් උන්වහන්සේ සමග අපිත් යාඥා කරමු. මාගේ පියාණනි, මේ දුක් ප්‍රාප්තිය මාගෙන් අහක් විය හැකිනම් එසේ වේවා. එහෙත් මාගේ කැමැත්ත ලෙස නොව ඔබ වහන්සේගේ කැමැත්ත ලෙස සිදු වේවා. මාගේ පියාණනි, මේ පාත්‍රය පානීය කිරීමෙන් මිස ඒ මාගෙන් අහක් නොවේ නම් ඔබ වහන්සේගේ අභිප්‍රායම සිදු වේවා. අනේ මාගේ මෑණියනි, ඔබ දිව්‍ය කුමාරයාගේ ශ්‍රී රුධිරෙන් මාගේ සීල පාපවල් දෝවණය කළ මැනව උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය උදෙසා සියලු පාප පරීක්ෂාවලින් මා ගලවාගත මැනව උන්වහන්සේගේ මහිමතාවෙන් මා පළඳවනු මැනව ඔබගේ ගුණධර්මවලින් මා සැරසුව මැනව ඔබගේ ශ්‍රී හස්තවලට මා රැගෙන අනේ වික්ෂෝප මෑණියනි, මාගේ ජීවිතය උන්වහන්සේගේ අභිප්‍රාය සැටියට පසු කරන්නට මට පිහිට වී මා පෙම්බර ජේසුතුමන්ගේ දිව්‍ය හෘදයට ප්‍රසන්න බිලි පඳුරක් මෙන් මා ඔප්පු කළ මැනව. සර්වදාබර වූ ජේසුනි, පාපියු අපට දයාවෙන වාසුදේ, දයාවෙන වාසුදේ ස්වාමී, දයාවෙන වාසුදේ. අපනීච මනුෂ්‍යයින්ට කරුණා කර, නීච මනුෂ්‍ය කය දරා,
පොළොවේ උපන්නේ මගේ දයාබර වූ ජේසුනි දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ ඉගෙන් වූ ගෝලයා සදි කරමින් ගැති වූ ජුදයෝ සතුරු වෙමින් දිව්‍ය කැමැත්තෙන් දුක් විඳින්න පැමිණුනේ මගේ දයාබර වූ ජේසුනි දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ අපරාධය මෙන් සිර වෙමින් ශ්‍රී හස්සවලෙහි බැමිලවා ගනිමින් බැටලු පැටවෙකු මෙන් බිල්ලට වැඩියේ මගේ දයාබර වූ ජේසුනි දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ අනුගුරු සභාවට යටත් වෙමින් බුරු සාක්ෂි වැරදි අසමින් දේව අපරාධකාරයයි කියන ලත්තේ මගේ දයාබර වූ ජේසුනි දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ ශ්‍රීවත මඩල පාර ගසමින් ශ්‍රී නේත්‍ර රෙදි වසමින් වද පරුෂ කරන ලත්දේ මගේ දයාබර වූ ජේසුනි දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ පිලාතු රජුගේ නඩුවට පැමිණෙමින් ගල් කණුවේ බැඳුම් කමින් ලේසාගර කොට කස පාරවල් වින්දේ මගේ දයාබර වූ ජේසුනි දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ ශ්‍රී සිරසේ කටුවටුන්න දරා රතු ජගලාත්තුව ඇඟ පොරවා කවට රජෙක් මෙන් වද පරුෂ කරන ලත්දේ මගේ දයාබර වූ ජේසුනි දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ
බර වූ කුරුසේ කර තබමින් උස්සු කපල සෙල් නගීමින් වසක් කෙඩුවෙන් වැටුනේ මගේ දයාබර වූ ජේසුනි. දයා වෙනවා සොදේ ස්වාමී, දයා වෙනවා සොදේ. ශ්‍රී මෙලසලු ගලවා සර්වාංගලේ වන පාදවා, දිව්‍ය රූපගත නිර්වස්ත්‍රව වැඩ උන්නේ මගේ දයාබර වූ ජේසුනි. දයා වෙනවා සොදේ ස්වාමී, දයා වෙනවා සොදේ. කුරුසේ පිට බාවමින් ශ්‍රී හස්ස පාද ඇනගසමින් සර්වාංග වදෙන් සුරුන් මැද සිටුවන ලද්දේ මගේ දයාබර වූ ජේසුනි. දයා වෙනවා සොදේ ස්වාමී, දයා වෙනවා සොදේ. කුරුසේ ඉඳ උපදෙස් වදාරා සතුරන්ට ක්ෂමාවී වදාරා, සියල්ලන්ට දයාපෑවදාලේ මගේ දයාබර වූ ජේසුනි. දයා වෙනවා සොදේ ස්වාමී, දයා වෙනවා සොදේ. එතෙක් කොට සියලු ශික්ෂා විඳලා නිමක් නොකොට සියලු යහපත් කම් පාලා මරණාසන්න උනේ මගේ දයාබර වූ ජේසුනි. දයා වෙනවා සොදේ ස්වාමී, දයා වෙනවා සොදේ. දිව්‍ය මුහුණ කමන මැලවෙමින් දිව්‍ය නේත්‍ර වසා හෙළමින් දිව්‍ය සිරස නමා වැටෙමින් උකුත් වුනේ මගේ දයාබර වූ ජේසුනි. දයා වෙනවා සොදේ ස්වාමී, දයා වෙනවා සොදේ. මා නිසා මේ සියලු දුක් විඳ මගේ පව් නිසා අච්චු විඳ මගේ ප්‍රාණය නිසා ප්‍රාණ දුන්නේ මගේ දයාබර වූ ජේසුනි. දයා වෙනවා
වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ ඔබ කළ මේ සියලු උපකාර මම නොබලා මානසා විඳපු දුක් සිහි නොකර ඔබට අනදර අපරාධ කෙලින් වේද මට දයාවෙන වාසුදේ දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ මෙබඳු අපරාධ කළ මගේ සිත දුකින් තැවී මනස්තාපෙන් පැලී පුඩිවී ඇසින් කඳුළු ධාරා කොට අඬා ඉන්නා මට දයාවෙන වාසුදේ දයාවෙන වාසුදේ ස්වාමී දයාවෙන වාසුදේ මගේ දුෂ්ටකමුත් අලසකමුත් නොබලා ඔබගේ ආපත්කමත් දයාබරකමත් බලා මට ක්ෂමා වෙන වාසුදේ ස්වාමී ක්ෂමා වෙන වාසුදේ අනදර දරුවයි මා නොබලා දයාවන්ත පියාණෝයි ඔබ බලා මගේ සියලු පව් මට ක්ෂමා වෙන වාසුදේ ස්වාමී ක්ෂමා වෙන වාසුදේ ඔබගේ කස පාරවල් හා කටුවටුන්න උදේසා ක්ෂමා වෙන වාසුදේ ස්වාමී ක්ෂමා වෙන වාසුදේ ඔබගේ සර්වාංග වනවල් හා ලේ දරවල් උදෙසා ක්ෂමාවෙන වාසුදේ ස්වාමී ක්ෂමාවෙන වාසුදේ ඔබගේ කුරුස හා මරණය උදෙසා ක්ෂමාවෙන වාසුදේ ස්වාමී ක්ෂමාවෙන වාසුදේ තුන්වන පැය කාල මා සමග එක පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරි වුණාද? අහෝ මාගේ ආත්මේනි, ජේ ස්වාමි දරුවෝ, උන්වහන්සේගේ ප්‍රිය දියණියට සුසුම්ලා වදාළ කන්න ලව්වට ඇහුම්කන් දෙනු. මාගේ මුළු දුප්‍රාප්තියෙහි වින්දාව ශාරීරික වේදනාවලට වඩා මල්ලියනේදී මා හෘදය තුළ දුක් වින්දෙමි. මනුෂ්‍යයන්ගේ පාප මා කෙරෙහිගෙන දේව ශුද්ධත්වය ඉදිරිපිට මම සිටියෙමි. උන්වහන්සේද මාගේ නිදොස්කම නොසලකා තමන් වහන්සේගේ කෝපය මා පිට පමුණුවා. උන්වහන්සේගේ සාධාරණ විනිශ්චයෙන් නියම වූ කටුර කසට සහ
තිත්ත පාත්‍රය පානය කරන්නට මට නියම කළ සේක. මවින්දාව අධික දුක් වේදනාව යම් මිනිසෙකුට තේරුම් ගන්නට නොහැකිය. අහෝ මේ ඉසිලිය නොහැකි දුක් ශෝකයේදී උන්වහන්සේ තෝරාගත් මිත්‍රයින් වන ගෝලීන් වෙත තුන් අරක් හැරි ආසේක. එවිට ඔවුහු උන්වහන්සේ ගැන කල්පනාවක්වත් උන්වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන කිසි අනුකම්පාවක්වත් නැති ආකාරයෙන් නිදා ඉන්නා දැක උන්වහන්සේ කොපමණ දුක් කඟාඩුවට පත් වූසේක්ද කිවහොත් මාගේ අපොස්තුලරුන් විසින් ඒ පැයේදී මා අත්හැරීමෙන් දුක් ශෝකයට පැමිණ මා සමග එක පැයක්වත් පිබිද සිටින්නට නුඹලාට බැරි වුණාදැයි අවවාද කිරීමට පවා හේතු දුකට. මෙම ශුද්ධෝ පැයේ භක්තියෙන් සැනසීම දෙන පිණිස උන්වහන්සේ මාර්ගරිතා මරියතුමීගෙන් ඉල්ලූසේක. ජේසුනි, ඔබ උදෙසා ජීවත් වෙමි. ජේසුනි, ඔබ උදෙසා නසින්නෙමි. ජේසුනි, ජීවිතේදීද මරණේදීද මම ඔබ වහන්සේගේම වෙමි. අහෝ මාගේ ජේසුනි, මල්ලියනේදී ඔවුන් නිදා ඉන්නා දැක ඔබ මෙපමණ දුක් ශෝකයට පැමිණුණු සේක්නම් ඔබ අපෝදේශා සප්‍රසාදේහි රෑදවල් දෙකෙහිම සිරකාරයෙක් වෙන් සිටිමින් මනුෂ්‍යයන්ගෙන් ලබන්නාව නොසැලකීම් සහ අවමානද ද්‍රෝහිකම්ද ඔබගේ දිව්‍ය හෘදයට කොපමණ ශෝක හටගන්නා කරුණු වේද? මනුෂ්‍යයන්ට මෙපමණ ප්‍රේම කළා වූ හෘදය බලනු. ඊට සැලකීමක් වශයෙන් මනුෂ්‍යයන් වැඩි කොටසෙන් මට ලැබෙන්නේ මෙමාගේ ප්‍රේමයේ ප්‍රසාද නිධානය කෙරෙහි ඔවුන් දක්වන ඇල්මැරුණු ගතියෙන් සහ අපහාස කිරීමෙන් පෙන්වන්නා වූ නොසැලකීම් සහ දේව ද්‍රෝහිකම වේ. මාගේ දුප්‍රාප්තියේදී වින්දා වූ සියලු දුක්ගාවිනාවලට වඩා මේ කරුණු මට වඩා දුක් සහිත වන්නේය. ඔවුන් යම් ස්වල්ප වශයෙන්වත් මාගේ ප්‍රේමයට ප්‍රතිප්‍රේමය දෙන්නේ නම් ඔවුන් උදෙසා හැකිනම් තවත් වඩා දුක්ගාවිනා විඳින්නට මම ආශාවෙමි වහන්සේ වදාළසේක් වේද. අනේ මාගේ පෙම්බර ජේසුනි, යම් විටක යාඥා කිරීමට හෝ දේව මෙහෙහි කොයි යම් කාරණාවකදී හෝ ඒ නොසැලකීමට යම් පරීක්ෂාවක් හටගත්තොත් ඔබ වහන්සේ දුක් ශෝකයෙන් පිරි මා සමග එක පැයක්වත් පිබිදි සිටින්නට නුඹලාට බැරි වුණාදැයි වදාලා වූ කන්නලව්ව සීකර ඔබ වහන්සේව තව වඩා ප්‍රේමයෙන් ජ්වලිත වදහා ගැනීමට මට පිහිට වූ මැනව. අහෝ මාගේ අමුත්ත බරෝ ජේසුනි, මින්මතු මම කොතැන්හිදීත් රාත්‍රියේ පිබිදෙන වේලාවේදීත් මා උදෙසා සප්‍රසාදෙහි වැඩ සිටින්නා වූ ඔබ නිතර සීකර ඔබට මාගේ ආදරය ඔප්පු කරන්නටත් ඔබ ආත්මික වශයෙන් මාගේ හෘදය තුළට කැඳවා ගන්නටත් දේවස්ථානයේ ඉදිරිපිටින් යන විට ඔබ සීකර ඔබට ගෞරව කරන්නටත් පහසු තිබෙන සැටියට දේවස්ථානයට ඇතුළු වී ඔබට සුළු යාඥාවක් ඔප්පු කරන්නටත් නිතර නිතර ඔබ වහන්සේ සප්‍රසාද මාර්ගයෙන් මා හෘදය තුළට ලබා ගන්නටත් මට පිහිට ආශිර්වාද කළ මැනව. Jesus, you.
සතරවෙනි පැය කාල මනුෂ්‍ය කුමාරයා පෞකාරයන් අතට අසු වෙන වේලාව පැමුණුනේය. මෙතනින් නැගිට යම්හ. මාගේ අමුත්ත බරෝ ජේසුනි, අප විසින්ම පාප ප්‍රස්තාවල් සොයමින් කැමැත්තෙන්ම පාපේට වැටෙන නිසා ඊට ප්‍රතිකාර වශයෙන් ඔබ පාවා දෙන්නට එන්නා වූ ජුදාස් සහ ඔබට මෙවමන දුක්දී කුරුසේ ඇනගැසීමට පවා ලෑස්තිව සිටින්නා වූ ජුදයින් වෙතද ඔබ වහන්සේම මෙපමණ ප්‍රීතියෙන් යන සේක්වේද. අනේ මාගේ මధుරෝ ජේසුනි, යම් පාප පරීක්ෂාවක් හෝ පාපිෂ්ට ආශාවක් මා තුළ හටගන්නා විට එය කොපමණ සුළු පාපයක් වූ නමුත් එම පාපේට බිලිපඳුරක් මෙන් මෙපමණ දුක් විඳ කුරුසේ ඔප්පු වුණා වූ සහ ලෝකාන්තිමය වනතුරු සප්‍රසාදයෙහි සිට ඔප්පු වෙන්නා වූ ඔබගේ දුක්ප්‍රාත්‍ය සිහි කරන්නට මට පිහිටුව මැනව. මෙම සප්‍රසාදයෙහි වාසය කරමින් මුළු ලෝකයේම සියල්ලන් විසින් කරන්නා වූ සියලු පාපවල් ඔබ දකිනා බවද මම කල්පනා කර මනුෂ්‍ය කුමාරයානෝ පෞකාරෙන් අතට අසුන වෙලාව පැමිණුනේය. මෙතරින් නැගිට යම්හයි යන ඔබ වහන්සේගේ කන්නලව් ඉල්ලීමට ඇහුම් කන්දීමට මට ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේ මා සමග සිටිනා බව සිහි කර ඔබ වහන්සේ කෙරෙහි මා විශ්වාසයේ තබා ඔබ වහන්සේ සමග එම පාප පරීක්ෂාව අතහැර දැමීමට මට වරප්‍රසාද දුන මැනව. අපි එනම් ජේසුස් ස්වාමීදරුවෝ මා සමගද, මම උන්වහන්සේ සමගද, අපි මෙතනින් එනම් මෙම පාප පරීක්ෂාව දුරුකර නැගිට යම්හ. සැබවින්ම මා ශක්තිමත් කරන්නා වූ තැනන් වහන්සේ තුල මට සියල්ල කරන්නට පුළුවන්. සුපරිශුද්ධ පරම දිව්‍ය සප්‍රසාද වහන්සේට සෑම මොහොතවලදීම ස්තුති ප්‍රශංසා කරනු ලබන සේක්වා. අහෝ මාගේ ආත්මේනි, අපි යම් විටක යම් පාපයකට වැටි හෝ යම් පාප පරීක්ෂාවක යෙදී සිටින්නෙමු නම් උන්වහන්සේ ශුද්ධෝ පේදුරුතුමාගේ මෙන් අපේ හෘදවද පශ්චත්තාප ප්‍රේමෙන් දැල්වීමට අප වෙතත් බලන සේක. උන්වහන්සේගේ මේ කරුණා බැල්ම නොසලකා අපි සිටින්නෙමු නම් ජුදාස්ට කීවාක් මෙන් ඉතා දෑනුකම්පාවෙන් මිත්‍රය නුඹ කුමකට පැමිණියේද? ජුදාස් නුඹ සිඹිමින් මනුෂ්‍ය පුත්‍රයානන් පාවා දෙන්නේෙහිදැයි අපටත් කියන සේක. අප පෙම්බර ජේසුස් ස්වාමිදරුවෝ පිතාවන දෙවියන් ඉදිරියේහි මල්ුවනීතිී සහ කුරුස ගසේදීමෙන් දැනුත් ස්වර්කයෙහි සහ සප්‍රසාදයෙහිද වැඩසිට අප ශාරීරික දුර්වලකම පියාණන් වහන්සේට පෙන්වා දෙන සේක. ආත්මය කැමැතිය, එහෙත් ශරීරය දුර්වලය. තවද අපි පාපෙහි රෞද්‍රකම නොදැන පාපයට වැටෙන බව කියා පියාණනි, මොවුන් කරන වරද නොදැන කරන සෙයින් මොවුන්ට ක්ෂමාව දුන මැනවයි උන්වහන්සේ අප උදෙසා යාඥා කරන සේක. යක්ෂ පරිශාවට අසු නොවන ලෙස සැලකීමෙන් සිට යාඥා කරපල්ලායයි අපට අවවාද කර අප සහෝදර ප්‍රේමයෙන් මෙලව එකමුතු කර දේව ත්‍රිත්වයට සදාකාලයටම අප එකඟ කරගන්නා පිණිස මෙසේ යාඥා කරන සේක. ශුද්ධෝ පියාණනි, ඔබ වහන්සේ මට බාර කළා වූ ඔවුන් ඔබ වහන්සේගේ නාමෙන් රක්ෂා කළ මැනව. ඔවුන් සියල්ලන් ඒකාත්වයක්ව සිටින පිණිස පියාණනි, ඔබ මා තුළද මා ඔබ තුළද සිටින්නාක් මෙන් ඔවුන්ද අප තුළ එකඟ කළ මැනව. අනේ පෙම්බර ජේසුනි, අපෙන් සියලු ආකාර කෝප ද්‍රෝහි සිදුරු කර අපේ සතුරන්ට ක්ෂමා කර උදෙසා සියල්ලන් සමග ප්‍රේමයෙන් සිටින්නට අපට පිහිටව මැනව. ඔබ දිව්‍ය හෘදය තුල අප එකඟ කරගත මැනව.
අවසාන යාඥාව මාගේ පෙම්බර ජේසුනි ඔබ සමග මේ පැයේදී අඬාවැළපී දුක්සෝකයෙන් පිරී සිටින්නා වූ ඔබගේ දිව්‍ය හෘදයට සැනසීම දීමට ඔබ මා බාරගත්තේයින් මාගේ මුළු හෘදයෙන්ම ඔබට ස්තුති කර මාගේ ප්‍රේමය ඔබට ඔප්පු කරමි. අහෝ මාගේ ජේසුනි ඔබ වහන්සේගේ දුක් ප්‍රාප්තිය ගැන මාගේ හෘදය තුල නිතර සිහිකර සප්‍රසාදේ වැඩ සිටින්නා වූ ඔබ සමග එකඟව දෙවියන් වහන්සේ විසින් මට දෙන්නට යෙදෙන්නා වූ සැප සහ දුක්ද ලෝක සුවසැප වස්තු මානාදිය හා රෝග පීඩාදිය සියල්ලම ඔබ වහන්සේට ස්තුති කොට බාර ගැනීමට මට වරම් දුන මැනව. ඔබ සමග ප්‍රීතියෙන් ඒ සියල්ලම දරමින් මාගේ මුළු ජීවිතය ඔබ කෙරෙහි ප්‍රේමයෙන් පසු කරන්නට මට පිහිටුව මැනව. මාගේ පෙම්බර ජේසුනි ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මේ පැයේදී ඔබ මල් වේනේදී මරණාසන්නව වින්දා වූ දුකට සහ සප්‍රසාදේහි ඔබ ලබන්නා වූ දුක් අවමානවලටද මම දෙන්නා වූ සැනසීම උදෙසා මා කෙරෙහි කරුණා බැල්මලා මාගේ මේ ඉල්ලීමට ඇහුම් කම් දුන මැනව.
තවද අනේ ජේසුනි, අයහපත් සහ සදි මරණයෙන් මා ගලවා ගත මැනව. මම මේ පැයේදී ඔබ වහන්සේ සමග සිට ඔබ වහන්සේට මාගේ ප්‍රේමය සහ සැනසීමද ඔප්පු කරන්නාක් මෙන්, මාගේ මරණාසන්න මොහොතෙහිදී ඔබ මා සමග සිට මා සැනසුව මැනව. සප්‍රසාද මාර්ගයෙන්ද ඔබ මා හෘදය තුලට වඩවාගෙන කුරුසේ උකුත්තුනා වූ ඔබ සමග පියාණනි, මාගේ ආත්මය ඔබ වහන්සේගේ ශ්‍රී හස්තවලට බාර කරමි කියා මාගේ ප්‍රාණය ඔප්පු කිරීමට මට පිහිටුව මැනව. මාගේ ආත්මයේ ශරීරෙන් පිටවෙන විට මාගේ ජේසුනි, මම ඔබට ආදරේ වෙමි කියමින් ඔබගේ දිව්‍ය හෘදයට එකමුතු වීමට මට පිහිට ආශිර්වාද කළ මැනව. ඔබගේ ශ්‍රී මුඛයෙන් අද දින නුඹ මා සමග ස්වර්ගයේ සිටින්නෙහි යන වාක්‍ය අසන්නට මා වාසනාකාරයෙක් වන ලෙස ඔබගේ ප්‍රසාද උපකාරය මට දෙවා වදාළ මැනව. වික්ෂෝප මාතාවෙනි, මාගේ පෙම්බර මෑණියනි, ඔබ ප්‍රේම පුත්‍රයා මල්ලුවනේදී ඔබ වහන්සේගෙන් වෙන් වී මරණාසන්නව සිටින විට උන්වහන්සේට යම් සැනසීමක් දීමට නොහැකිව සිටිය බැවින් ඔබ වහන්සේගේ හෘදය තුළ හටගත්තා වූ දුක් ශෝකය සිහිකර මාගේ මරණාසන්නයේදී මා අත්නෑරිය මැනව. උන්වහන්සේ කුරුසේ එල්ලී උකුත්තුන විට උන්වහන්සේ ළඟ සිට උන්වහන්සේගේ මෘත ශරීරය ඔබ ශ්‍රී හස්තවලට ගත්තාක් මෙන් ඔබ මාද තුරුල් කරගෙන මෙම භයානක මොහොතේදී මගෙන් යක්ෂයා සහ ඔහුගේ පාප පරීක්ෂා දුරු කර මාගේ සැනසීමද මාගේ ගැලවීමද මැනව. ආමෙන්. පිරිසිදු කන්‍යමරිය තුමියගේ ශ්‍රී කුසෙහි අප නිසා මනුෂ්‍ය ස්වභාවය ගත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි, අප වෙත දයා වෙනවා සුමේ ස්වාමි. ගව මඩුව කප නිසායි පිද පිදුරු සයනෙහි වැඩ සිටියා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි, අප වෙත දයා වෙනවා සුමේ ස්වාමි. මෙත්තයක් නැතිව සලුවක් නැතිව සීතලෙන් වෙවුල වෙවුලා සිටියා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි, අප වෙත දයා වෙනවා සුමේ ස්වාමි. ඔබ වහන්සේ උපන්නට වෙනි දින ඔබගේ ශ්‍රී ලේ හෙළන ලත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි, අප වෙත දයා වෙනවා සුමේ ස්වාමි. හෙරෝද රජුරුවන්ගේ නිස්තුර කමින් ගැලවී
ඊජිප්තු රටට අප නිසා දේශාන්තරව වැඩියා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත ගයා වෙනවා සුදේ ස්වාමී දිලිඳු බව හා තහඩිය හති කැක්කුමෙන් අප නිසා ගැහැට වින්දා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ වනාන්තරෙහි අප නිසා සතලිස් දිනක් නිරාහාර ශීලය ආරක්ෂා කළා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සුදේ ස්වාමී ස්කාරියොත්ත නායගේ පාද දෝවනය කළා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සුදේ ස්වාමී යෙත්සමනිය කියන මල් උයනේහි අප නිසා ධ්‍යාන කර මරණසන්නව දුක් වින්දා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ මහත් දුක් සන්තාපෙන් අප නිසා ලේ තහඩිය සිඳ හෙළුවා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සුදේ ස්වාමී යදම් වලිනුත් කඹ වලිනුත් අප නිසා සොරෙක් මෙන් බඳින ලත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ
නින්දාව මානහා නොයෙකුත් අප කීර්ති අප නිසාත් කරගත්තා වූ මාගේ සෙනෙහෙවන්ත වූ ජේසුරි අප වෙත දයාවෙනවා සුදේ ස්වාමී අන්නාස්කයි පාස් පිලා තෙරෝදිය සනමෝ නිදිරියේ අප නිසා ප්‍රසිද්ධියෙන් නින්දා කරන ලත්තා මාගේ සෙනෙහවන්ත වූ ජේසු අප වෙත දයාවෙනවා සුදේ ස්වාමී දයාවෙනවා සුදේ ඔබ වහන්සේගේ ශ්‍රී මුහුණ මණ්ඩලයට අප නිසා පහරවල් දෙන ලත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයාවෙනවා සුදේ ස්වාමී නීච දාසයෙකු මෙන් ගල් කණුවේ බැඳුම්කා අප නිසා කස පහරවල් විඳින ලත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ අප වෙත දයාවෙනවා සුදේ ස්වාමී දයාවෙනවා සුදේ ඔබගේ ශ්‍රී සිරසෙහි අප නිසා කටුවටුන්න තබන ලත්තා මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයාවෙනවා සුදේ ස්වාමී බටදණ්ඩකින් අප නිසා පහරවල් විඳින ලත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයාවෙනවා සුදේ ස්වාමී ඔබගේ ශ්‍රී මුහුණ මණ්ඩලය වසා කවට රජායිත මෙන් අප නිසා නින්දා වින්දා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයාවෙනවා සුදේ ස්වාමී දයා
කකුලින්ද පාවලින්ද අපනිසා ඇනුම් කනලත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුරි අප වෙත දයා වෙනවා සුදේ ස්වාමී කපාල සෙල් මතෙහි අප නිසා මරණයට පත්වෙන්නට නින්දා කරන්නට එදුනු ලත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ අප වෙත දයා වෙනවා සුදේ ස්වාමී දයා වෙනවා සුදේ සැට සලු ගලවා අප නිසා මහත් වූ ලැජ්ජා කෝලෙන් සිටුවන ලත්තා වූ මාගේ සෙනෙහවන්ත වූ ජේසුනි අප වෙත දයා වෙනවා සුදේ ස්වාමී